හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන සූදානම් වෙච්ච මොහොත. පිංගතුනි අද අපි විමසලා බලන්නේ මේ බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරගත්ත උතුම් මහරහතන් වහන්සේලාගේ ජීවිතවල හරිම පුදුමාකාර සිදුවීම් අපිට දකින්න ලැබෙනවා. සමහර මහරහතන් වහන්සේලා ධර්ම අවබෝධය ලබන්නේ පිරිනිවන් පාන්න සුළු මොහොතකට පෙර. උන්වහන්සේලා නොකල සමහර වෙලාවට තමන්ට අදාළ නැති වැරදිවලට අහුවෙලා දඬුවම් විඳින සිද්ධ වෙනවා. එවැනි දඬුවම් විඳින මොහොතක ධර්මයේ සිහි කරලා ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයව ගැන සඳහන් වෙනවා. ඒ වගේම බාහ්‍ය දාරුචීරිය ගැන ඔබ අහලා ඇති. දරපතුරු ටිකක් ඇඳගෙන මහා පාරිම බුදුරජාණන් වහන්සේගෙන් කෙටියෙන් ධර්මය අහලා අවසන් වෙනකොට එදා මහා පාරිම දන ගහගෙන ධර්මී විමසුවා. කුලප්පුවේ චෙල දෙනක් ඇනගෙන ගියා. ඒ මොහොතේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා සමගමයි එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ මහරහතන් වහන්සේලා අතර බාහ්‍ය දාරුචීරි මහරහතන් වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙන කෙටියෙන් වදාළ ධර්මයේ අවබෝධ කරගත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා හැටියට. එතකොට බලන්න උන්වහන්සේට එවැනි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තනතුරක් ලබන්න ධර්මයේ සඳහන් වෙනවා අගසව තනතුරක් ප්‍රාර්ථනා කරගෙන අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්න නම් අසංකේයිකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්නට ඕනේ. ඒ වගේම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එවැනි තනතුරක් ලබන්න නම් කල්පලක්ෂයක් පුරා පාරමී පුරන්නට ඕනේ. දැන් බලන්න බාහ්‍ය දාරුචීරිය කියන්නේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනා. එතකොට උන්වහන්සේට අග තනතුරක් තිබුණා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. හැබැයි උන්වහන්සේට පැවිදි වෙලා සිවුරක් දරාගෙනවත් මොහොතක්වත් ඉන්න තරම් වාසනාවක් නැති වුණා. රහත් වෙන්න පින තිබුණා. හැබැයි උතුම් අරහත්ත්වයට පත් උනේ දරපතුරු ටිකක් ඇඳගෙන කේස් රැවුල් වවාගෙන එදා බුදුරජාණන් වහන්සේගේ මහා පාරෙම දන ගහගෙන අනේ ස්වාමීනි මට ඉක්මනට බණ ටිකක් කියන්න. මගේ ජීවිතේට අනතුරක් වෙයිද දන්නේ. ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙයිද දන්නේ. මට ඉක්මනින් බණ ටිකක් කියන්න කියලා මේ බාහ්‍ය දාරුචීරිය දුවගෙන දුවගෙන ඇවිල්ලා මහා පාරෙම දන ගහගෙන ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ දෙවතාවක්ම වදාළ බාහ්‍ය චුට්ටක් ඉවසලා ඉන්න. මේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාව. හැබැයි බාහ්‍ය කියනවා අනේ ස්වාමීනි මට ඉක්මනට පණ ටිකක් කියන්න. මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා මට ඉක්මනට පණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ දා බුදුවැසින් බැලුවා ඇයි මේ බාහ්‍ය මේ විදිහට බාහ්‍යට ජීවත් වෙන්න ආවිෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ දැක්ක පෙර සසර කරපු කර්ම විපාකයක් මත තව සුළු මොහොතයි ආවිෂ තියෙන්නේ අනතුරකට ලක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාකේ වළක්වන්න නවත්තන්න ගියේ නෑ. උන්වහන්සේ හකුලවල කෙටියෙන් බාහියට ඒ මොහොතේ ධර්ම අවබෝධයට අවශ්‍ය වෙන විදිහට කෙටි කරලා දහම් දෙසුවා. ඒ බණ ටික අහගෙන බාහිය මහා පාරෙම දන ගහගෙන මේ ධර්මයේ විමසුවා. ධර්ම අවබෝධය ලැබනවත් එක්කමයි කුලප්පුවේ චැල දෙනක් ඇනගෙන ගියේ. එහෙම මහා පාරෙම ඇදගෙන වැටුණා. උන්වහන්සේගේ හිත කෙලිසුන්ගෙන් මිදෙනවා සමගම අර එළදෙනගේ පහර කෑමට ලක් වුණා. එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ එක මහරහතන් වහන්සේ නමකගේ ජීවිතක සිදුවීමක්. ඊළඟට ඔබ දන්නවා දවසක් මේ බුද්ධ ශාසනය තුල එක සිදුවීමක් සඳහන් වෙනවා. බොහෝම සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මාර්ගඵල ලැබලා හිටියේ නෑ ඒ වෙනකොට. උන්වහන්සේ මහා වනාන්තරයකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන භාවනා ප්‍රගුණ කර කර හිටියා. මෙහෙම භාවනා කරද්දී උන්වහන්සේ වැඩ ඉන්න ගල්ලෙනේ ටික දුරක් යනකොට ගමට යන පාරේ තියෙන ලස්සන වැවක්. මේ වැවෙන් පැම් පහසු වෙලා නාල පාත්‍රය අරගෙන හැමදාම ගමට යනවා පිණ්ඩපාතේ වැඩින්. එදා උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන ඇවිල්ලා මේ වැව් ඉස්මත්තේ වැව් ඉවුරේ පාත්‍රයයි සිවුරයි තියලා වැවට බහැලා පැම් පහසු වෙනවා. රජ්ජුරුවන්ගේ ආභරණ වගේක් හොරකම් කරගත්ත හොරු ටිකක් කැලේට පැනලා දුවගෙන දුවගෙන බේරෙන්න දුවනවා. රාජබටික පස්සෙන් පන්නනවා.
මෙහෙම දුවගෙන යන හොරු ටික බේරෙන්න අතක් නැ දැක්කම ඉන්න වැව්වා ඉන්න තියෙනවා වැව ඉස්මත්තේ පාත්‍රයක් තියෙනවා රෙදි වගේක් තියෙනවා සිවුරු පාත්‍රෙදි අර ආභරණ ටික පාත්‍රය ඇතුළට දාලා සිවුරු වලින් උඩින් වහලා කැලේට පැනලා හැංගුණා දැන් අහු වුණත් බේරෙන්න පුළුවන් මේ කැලේට ආව දර කඩන්න ආව බෙහෙතක් හොයන්න ආව මේ මොනවා හරි මැගිලි සලකුණු ගන්න ඒ කාලේ බේරෙන්න පුළුවන් හැබැයි මේ රාජබටය පස්සෙන් පන්නගෙන කැලේ පීරගෙන පීරගෙන හොයාගෙන හොයාගෙන එනකොට දැක්ක මෙන්න මහ වනාන්තරයේ ඇතුලේ මේ පාත්‍රයක් තියෙනවා රෙදි වගේක් තියෙනවා කෙනෙක් පේන්න නැහැ ඇවිල්ලා මේව අවස්සලා බලනකොට මෙන්න පාත්‍රයේ ඇතුලේ තිබුණා රජුරුවන්ගේ වටිනා ආභරණ ටික වටපිට බලනකොට කෙනෙක් මෙන්න පීන පීන නානවා අන්න හොරා කියලා හිතු අනේ අර අහිංසක හාමුදුරු මෙහෙට වරෙන් කියලා ඇදලා ගත්තා ගගහ ඇදගෙන ගියා රජ්ජුරුව ළඟට ඇදගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා රජිතමනි මෙන්න හොරකම් කරපු ආභරණ මෙන්න හොරා රජිතමා දඬුවමක් පමුණවන්න කියලා රජ්ජුරුවත් කේන්තියෙන් හිටියේ තමන්ගේ ආභරණ හොරකම් කරාට ඒ මොහොතේම රජ්ජුරුව අන කරා උලතියාපන් කියලා දැන් බලන්න අහිංසක හාමුදුරු මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ නමුත් උන්වහන්සේට ලැබිච්ච රාජ දඬුවම ඒ වෙලාවේ උන්වහන්සේ රතු මල් මාලාවක් දාලා දැන් කස පහර දිදී නගරේ බෙර ගගහ අරගෙන යනවා මෙහෙම ඇදගෙන ගිහිල්ලා උලින් දෙව්වා දැන් හිතන්න ඇඟ පසාරු කරගෙන උලක් ඇඟට බහිනකොට මොනතරම් වේදනාවක්ද මේ උල උඩ ඉඳෝපු වෙලාවේ උල ඇඟ පසාරු කරගෙන බහිද්දී උන්වහන්සේ හිතන්න පටන් ගත්තා අනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යක්ද ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරේ ඉපදිච්ච නිසා නේද මම මේ වගේ දුක් විඳින්නේ මම සසරි කොච්චරනම් මේ උතුම් ධර්මය අවබෝධ නොකිරීම නිසා මේ වගේ උල් පාරවල් කාලා ඇද්ද උල උඩ ඉඳවල ඇද්ද කොච්චර බෙලි කැපුම් කාලා ඇද්ද මං කොච්චර දුක් විඳලා නොකල වැරදි වලට මැරුම් කාලා ඇද්ද මේ සංසාරේ මෙහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුවැසට අරමුණු වුණා තමන් වහන්සේගේ ශ්‍රාවක දරුවේ පෙර සංසාරි කරපු අකුසලයක් මේ පස්සෙන් එන්නේ හැබැයි නොකල වරදකට ඒ ජීවිතේ උල උඩ ඉඳවලා උල ඇඟ පසාරු කරගෙන බහිද්දි උන්වහන්සේ ධර්මයේ සිහි කරන්න උත්සාහයක් ගන්නෝ බුදුවැසින් දැක්කා නිවන් දකින්න පින තියෙනවා තාම බුදුරජාණන් වහන්සේ මනෝමය ශරීරෙන් දික්කල අතක් හකුලනවා වගේ හකුලපු අතක් දික් කරනවා වගේ ඒ සැනින් ඉරදීෙන් මේ භික්ෂුන් වහන්සේට පමණක් පේන විදිහට පෙනී හිටියා. පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව දැන් මේ ඇඟ පසාරු කරගෙන උල බහින වෙලා කොච්චර වේදනා සහගත මොහොතක්ද? බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිච්චම් බන්ති අනිත්‍යයි ස්වාමීනි කියෝ. එහෙමනම් අනිත්‍ය වූ රූපයක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපය මම මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. නොහේ තම්බන්තේ නැහැ ස්වාමීනි මේක අනාත්මයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරත් මේ ස්පර්ශයෙන් හටගන්න විඳීම වේදනාව නිට්ටියද අනිත්‍ය දැන් වේදනාව හොඳටම දැනෙන වෙලාව අනිත්‍යයි කියලා. එහෙමනම් අනිත්‍ය වූ වේදනාවක් නිසා ඔබට ඇති වුණේ සැපක්ද දුකක්ද? දුක්ඛම්බන්තේ දුකයි ස්වාමීනි. එහෙමනම් මේ වේදනාව මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නොහිතම් බන්ති නැහැ ස්වාමීනි මේ කනාත්මයි කිය. බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුව වේදනාව ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔබ සිහි කරන් ඊළඟට අහනවා ස්පර්ශයෙන් හටගන්න සංඥාව නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි කිය. එහෙමනම් මේ අනිත්‍ය වූ සංඥාව නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ සංඥාව මම මගේ ආත්මයයි කියලා තමන්ට ඕන විදිහට පිළිගන්න පුළුවන්ද? නැහැ ස්වාමීනි නොහේ තම්බන්ති මේක අනාත්මයි. මම මගේ ආත්මයයි කියලා පිළිගන්න බෑ කියෝ. බුදුරජාන් වහන්සේ වදාළ එහෙමනම් සංඥාව ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඔබ සිහි කරක්. ඊළඟට බුදුහාඳුරු ආයමත් අහනවා භික්ෂුව මේ සංස්කාර ස්පර්ශයෙන් හටගන්න චේතනාව නිත්‍යද අනිත්‍යද? ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද ගැන චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා.
මනසින් මේවා හිත හිත මනෝ සංචේත චේතනා පහළ කරන මේ චේතනාව නිත්‍යද අනිත්‍යද අනිච්ඡම් බන්ති අනිත්‍යයි සාමීනි ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා එහෙමනම් අනිත්‍ය වූ චේතනාවක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද දුක්ඛම් බන්ති දුකයි සාමීනි කියව එහෙමනම් මේ චේතනාව මම මගේ මගේ ආත්මයයි කියලා සංස්කාර පිළිගන්න පුළුවන්ද නොහේතම් බන්ති නැහැ සාමීනි මේ කනාත්මයි කියව අන්න බුදුරජාන් වහන්සේ වදාලා එහෙමනම් ඔබ සංස්කාර ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම හොඳට විදර්ශනා නුවණින් බලන්න කියව ඊළඟට අහනවා මේ විඥානේ නාම රූපයෙන් හටගන්න විඥානේ නිට්ටිද අනිත්‍යද අනිච්ඡම් බන්ති අනිත්‍යයි ස්වාමීනි කියව එහෙමනම් අනිත්‍ය වූ විඥානයක් නිසා ඔබට ඇති උනේ සැපක්ද දුකක් දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි එහෙමනම් මේ විඥානේ මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද ඇහුවා නොහේතම් බන්ති නැහැ ස්වාමීනි මේ කනාත්මයි කියව එතකොට බුදුරජාණන් වහන්සේ මේ අහගෙන අහගෙන ගියේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන අපිට අවබෝධ කරන්න තියෙන්නේ ඔන්න ඔය ටික සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධ දුක ගැන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න කියලා දැන් මේ භාවනා කරගෙන බොහෝම සාන්තව ඉන්න වෙලාවක් නෙමෙයි ඇඟ පසාරු කරගෙන උලක් බහින රජ්ජුරුව රාජ දනුවමක් දීපු වෙලාවක් මරණාසන්න මොහොත ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉරදීෙන් පෙනී ඉඳලා මේ ගාම්භීර ධර්මීය දේශනා කරලා උන්වහන්සේ නොපෙනී ගියා මේ භික්ෂුව අර උල උඩම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පංච උපාදානස්කන්ධ ගැන මෙනෙහි කරගෙන යනකොට උල උඩම රහත් වුණා උල උඩම පිරිනිවන් පෑවා දැන් බලන්න මේ මහරහතන් වහන්සේගේ ජීවිතයේ දිහා හරියට අර බාහිය දාරු චීරි මහරහතන් වහන්සේට වුණා වගේමයි උන්වහන්සේට එළ දෙනක් යන්න මේ ස්වාමින් වහන්සේට රහත් වෙන්න පුළුවන් උනේ රජ්ජුරුව රාජ දනුවමක් දීපු වෙලාවේ උල උඩම රහත් වුණා උල උඩම පිරිනිවන් පෑවා එතකොට අපිට පේනවා මරණාසන්න අන්තිම මොහොතේ හරි කෙනෙකුට ධර්මය අල්ල ගන්න පුළුවන් වුණොත් ඒ මොහොතේ ධර්මය අවබෝධ කර ගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා ඒ ශ්‍රාවකයන්ගේ ධර්ම අවබෝධය ලැබපු ක්‍රම දිහා බලනකොට හරිම වෙනසක් තියෙනවා සමහර වෙලාවට ඔබ හිතන්න පුළුවන් මේක භාවනාවෙන් විතරයි සමත විදර්ශනා භාවනා වැඩිමෙන් විතරයි නිවන් දකින්න පුළුවන් හැබැයි භාවනාවත් නිවන් දොරටුවක් තමයි භාවනා වඩලා භාවනාවෙන් උත් ධර්ම අවබෝධයට හිත වඩන්න පුළුවන්. නමුත් මේ දීර්ඝ සංසාර ගමනේ ධර්ම අවබෝධයක් අරමුණු කරගෙන හිත පුරුදු කරගත්ත කෙනෙකුට හිත වඩාගත්ත කෙනෙකුට දස පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන මේ පාරමී වඩාගත්ත කෙනෙකුට මොකද මේ පාරමී අතර තියෙන දාන අතහැරීම ත්‍යාග සම්පත්තිය අතහැරීම සසර පුරුදු කරනවා. සීල පාරමිතාව නිවන අරමුණු කරගෙන සසර බොහෝ කල් සීල් ගුණධම් රැකලා සීලේ පුරුදු කරගත් ජීවිතයක් නයිස්ක්‍රම කියන්නේ පංච කාමයන්ගෙන් දුර වෙලා කාමයන්ගේ අතහැරීම ආදීනෝ මෙනෙහි කර කර නයිස්ක්‍රමයේ සංසාරයට පුරුදු කරපු කෙනෙක් ඊළඟට ප්‍රඥා වීරිය එතන ප්‍රඥාව තියෙනවා ඒ ප්‍රඥාව එක දවසක් දෙකක් විදර්ශනා වඩලා නෙමෙයි දීර්ඝ සංසාර ගමනේ පෙර බුද්ධ ශාසනවල පවා බණහලා භාවනා කරලා ධර්මයේ දියුණු කරලා සංසාර පුරුදුවේ දැන් ওই බාහ්‍ය දාරු චීරිය මහරහතන් වහන්සේ පවා පෙර කාශ්‍යප බුද්ධ ශාසනය තුල සඳහන් වෙනවා එදා පැවිදි වෙච්ච කෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කාලයක් යනකොට ශාසනීය වේගෙන් පිරිහීගෙන ගියා ඒ වෙනකොට පැවිදි වෙලා හිටිය භික්ෂුන් වහන්සේලා හත් නම උන්වහන්සේලාට එකම අරමුණයි තිබුණේ කොහොම හරි නිවන් දකින්න ඕන කියන ආසාව. උන්වහන්සේලා කල්පනා කරා දැන් ඉක්මනට ශාසනීය පිරිහෙනවා. අපි දිවි දෙවනි කොට ධර්ම අවබෝධයට වීරිය වඩමු කියලා මහ කැලයක් ඇතුළට ගියා භාවනා කරන්න. කල්පනා කරා අපිට මේ කැලේ ගල්ලෙනක ගහක් යට භාවනා කළා දිවි දෙවනි කොට භාවනා කරගන්න බැරි වෙයි ප්‍රමාදයට හිත වැටේ. අපි සුදුසු තැනක් හොයාගෙන යමු කියලා කැලේ ඇවිදගෙන යනකොට දැක්ක විශාල ගල් පර්වතයක් තියෙනවා. මේ පර්වතයේ උඩට නැගගත්තොත් හරි බහින්න නම් අමාරුයි. ඒ නිසා දිග ලී දණු ගෙනල්ලා එකට එක තියලා බැඳලා පර්වතයට නැගගන්න ඉනිමගක් හදාගත්තා.
මේ ඉනිමග දිගේ දින ගණනාවකට ප්‍රමාණවත් ආහාර ටිකක් කොළ වර්ග ටිකක් ගෙඩි වර්ග ටිකක් වතුර ටිකක් ගල මුදුනට ඇදගත්තා. ඇදගෙන මේ ස්වාමින් වහන්සේලා කීප නම්ම අර ගල මුදුනට නැග්ගා. නැගලා ඉනිමග පෙරළුවා. දැන් කිසිම විකල්පයක් නැහැ පහළට පැන්නොත් එක්ක මැරෙනවා. එකම දෙයයි තියෙන්නේ උන්වහන්සේලාට දිවි දිවනි කොට අර ආහාර ටික ප්‍රයෝජනෙට අරගෙන භාවනා වැඩිම විතරයි. උන්වහන්සේලා කතා වුණා අපි දැන් මේ ගල මුදුනට නැග්ගේ එකම අරමුණයි අපිට තියෙන්නේ. දැන් අපිට ධර්මාවබෝධය නැත්නම් මරණය තමයි උරුම වෙලා තියෙන්නේ. අපිට පහළට බහින්න විදියක් නැහැ. මේ ආහාර ටික අපිට හොඳටම ප්‍රමාණවත්. අපි භාවනා කරමු කියලා අර ගල මුදුනේ පුදුම වීරියෙන් භාවනා කරන්න පටන් ගත්තා. දවස් 3-4 භාවනා කරගෙන යනකොට මේ ස්වාමින් වහන්සේලා 7 නම අතරින් එක ස්වාමින් වහන්සේ නමක් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. උන්වහන්සේ 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් හැටියටයි රහත් උනේ. උන්වහන්සේ අහසින්ම ගම්මානයකට ගිහිල්ලා පහුවදා පින්ඩපාත කරගෙන අහසින්ම මේ පර්වත මුදුනට ආවා. ඇවිල්ලා අනෙක් ස්වාමින් වහන්සේලාට දානි පිරිනමන්න හැදුවා. දැන් ආහාර ඉවරයි. උන්වහන්සේලා ඉතිරි සියලු දෙනාම ප්‍රතික්ෂේප කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මහා පින්වන්තයි. අපි සියලු දෙනාට පෙර ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරා. අපි සියලු දෙනාට කලින් ඔබ වහන්සේ ධර්ම අවබෝධය ලැබුවා. හැබැයි අපි මේ ගල මුදුනට නැග්ගේ ඔයනි පොරොන්දුවක් පිට නෙමෙයි. ඒ නිසා ඔබ වහන්සේගේ ඔය දානි නම් අපිට එපා කියමු. අපි දානි ගන්නින් නෑ කියමු. අපි දිවි දෙවනි කොට භාවනා කරනවා. ඔබ වහන්සේ කැමති නම් මේ පර්වත මුදුනේ වැඩ ඉන්න, නැත්නම් ඔබ වහන්සේ වෙනත් දිහාවකට වඩින්න. ඔබ වහන්සේගේ අරමුණ සාක්ෂාත් වෙලා අවසానයි. උන්වහන්සේ අහසින්ම මේ අනිත් සියලු දෙනාට ආශිර්වාද කරලා වීරිය වඩන්න කියලා අහසින්ම වැඩියා. දැන් ගල මුදුන ඉතුරු වුණේ ස්වාමින් වහන්සේලා 6 නමයි. ඒ අතරින් එක ස්වාමින් වහන්සේ නමක් අනාගාමී ඵලයට පත් වුණා. අනිත් 5 දෙනාටම මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණා. හැබැයි ආහාර හිඟවීම තුල මේ සියලු දෙනාම පර්වත මුදුනේ කලන්ත වෙලා උන්වහන්සේලා හොඳ සිහියෙන්ම භාවනා කරමින්ම උන්වහන්සේලා ගල මුදුනේම අපවත් වුණා. මේ ස්වාමින් වහන්සේලා අතරින් අනාගාමී වෙච්ච කෙනා සුද්ධාවාස බඹලව පහළ වුණා බ්‍රහ්ම දේවතාවෙක් වෙලා. අනික 5 දෙනාම දිව්‍ය ලෝකී ඉපදුනා. හොඳට හිත වඩලා සිල් රැකලා භාවනා කළා ගත්ත වීරිය නිසා මේ 5 දෙනාම දෙව්ලොව ඉපදුනා. අන්නේ 5 දෙනාගෙන් එක්කෙනෙක් තමයි බාහිය දාරුචීරි. අර දරපතුරු ටිකක් ඇඳගෙන දුවගෙන ඇවිල්ලා මහා පාරිම දන ගහගෙන ධර්මය අවබෝධ කරගත්ත කෙනා. එතකොට අපිට පේනවා උන්වහන්සේට කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රස්ථානයක් ලබන්න පුළුවන්කම ලැබුණේ පෙර සංසාරෙත් භාවනා කළ ඇති කරගත්ත දියුණුව නිසා. එතකොට ඔබ හිතන්න ඔබ මේ ජීවිතේ භාවනා කරනවා. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි මේ බණ අහන්නේ, ඇයි භාවනා කරන්නේ, ඇයි භාවනා වැඩසටහන් වලට යන්නේ, ඇයි බණ පොත්පත් කියවන්නේ. බොහෝ දෙනෙක් කියනවා අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ, මේ පණ ටික යන්න කලින් ධර්මය අවබෝධ කරන්න තියෙනවා නක් කියලා හිතන. ඒක හොඳයි. ඒ අදහස හිතේ තියාගෙන මිනිස්සු පින්කම් කරනවා, භාවනා කරනවා, ධර්මයේ ඉගෙන ගන්නවා, ධර්මයේ විමසනවා. දැන් ඔබ හිතන්න ඔබ මේ ජීවිතේ විදර්ශනා වඩනවා. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කිකි ඔබ හොඳට භාවනා කරන. හැබැයි ඔබට ධර්මය අවබෝධ කරගන්න පෙර මරණය ඉස්සර වුණා කියලා හිතමු. ඔබ භාවනා කරගෙන කරගෙන යනවා. හැබැයි ඔබට මාර්ගඵලයක් ලබන්න පෙර මොකක් හෝ හේතුවකින් මරණය ඉස්සර වෙලා ඔබ මැරෙනවා. අර ගත්ත උත්සාහය අහක යන්නේ. ඒ ධර්මාවබෝධයට ගත්ත උත්සාහය, වීරිය, ඒව පාරමිතාවත්. ධර්මාවබෝධයේ පිණිස ඔබ ගත්ත වීරිය තමයි වීරිය පාරමිතාව. ඒ තුල ඔබ ආයතන 6 පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියකිය විමසලා යම් නුවණක් ඇති කරගත්තා නම් සසරේ ඒ නුවණ තමයි ප්‍රඥා පාරමිතාව. ඒ පාරමිතාවක් හැටියට ඔබ ධර්මාවබෝධයේ කරා සසරේ ඔබ වරගෙන යනවා. ඒ නුවණ පිරිහෙන්නේ නැහැ. ඒක සංසාරිකව එකතු වෙන නුවණක්. ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ, උන්වහන්සේ දීර්ඝ සංසාර ගමනේ
ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානෙ ලබන්න පාරමී පුරාගෙන එනකොට උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව මුදුන්පත් වෙලා තිබුණේ කියන. ඒ සසරේ බොහෝ කල බණහාලා භාවනා කළ ධර්මයේ විමස විමස සංසාරිකව ධර්මී පුරුදු කරගෙන ආපු නිසා තමයි එදා ගාථාවේ පද දෙකක් අහනකොටම සෝවාන් වෙන්න පුළුවන්කම ලැබුණේ. අස්සජි මහරහතන් වහන්සේගෙන් තමයි මේ ගාථාව අහගත්තේ. ඊයේ ධම්මා හේතුඵබව තේ සංහේතු තථාගතෝ ආහ කියන මේ පද හතරේ ගාථාවෙන් ඔය පද දෙක විතරයි ඇහුනේ. පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. එතකොට අපිට පේනවා මේ පද හතරේ ගාථාවකින් පද දෙකක් අහලා සෝවාන් වෙන්න පුළුවන් වුණා නම් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරේ මේ විදිහට. බණ ඇසීමෙන්මයි කෙටියෙන් අහලා. එතකොට සමහර පුද්ගලයෝ ඉන්නවා පැය ගණන් බණ අහලා 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 ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා එක ගාථාව අහලා එක පද දෙකක් අහලා සමහර වෙලාවට යම් කිසි උපක්‍රමයක් තුලින් ධර්මයේ දකිනයි ඉන්නවා. චුල්ලපන්තක හාමුදුරුවෝ ගැන හිතන්. උන්වහන්සේට එක ගාථාවක්වත් පාඩම් හිටපු නැති කෙනෙක් නේ. උන්වහන්සේගෙම සහෝදරයා මහාපන්තක. උන්වහන්සේ රහත් වුණා. මහාපන්තක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දවසක් චුල්ලපන්තක හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි මට ගාථාවක්වත් මතක තියාගන්න බෑ කියලා. මේ ගාථාවේ පළවෙනි පේළිය කටපාඩම් කරලා ඊළඟ පේළිය මතක් කියෝලා බලනකොට පළවෙනි එක අමතකයි. දෙවෙනි පේළිය යන්තම් මතක තියාගෙන තුන්වෙනි පේළිය ගැන කියෝලා ආයි මතක් කරනකොට කලින් පේළිය අමතකයි. කිව්වා අනේ ස්වාමීනි මට පුදුම අවාසනාවක් තියෙන කියා. මට ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ කියලා. එදා මහා පන්තක ස්වාමීන් වහන්සේ කියනවා චුල්ල පන්තක ඔබ වහන්සේට ගාථාවක්වත් මතක තියාගන්න බැරි නම් කොහොමද මේ වගේ පරම ගාම්භීර ධර්මයක් අවබෝධ කරන්නේ? ඔබ වහන්සේ සිහුරු ඇරලා යන්න ඒක හොඳයි කියලා. ගිහිලා පිනක් දහමක් කරගෙන පින් කරගන්න පින මදි ඇති. හැබැයි චුල්ල පන්තක හාමුදුරුව සිහුරු අරින්න කැමැතිම නැහැ. උන්වහන්සේ බොහොම ආසයි පැවිද්දට. තමන් වහන්සේගේ සහෝදරයා වෙච්ච වැඩිමහල් මහා පන්තක ස්වාමීන් වහන්සේ මේ කියපු දේ අහලා හිත රිදුණා. ඒ වෙලාවේ කුටියෙන් එළියට ගිහිල්ලා බොහොම දුකසේ හැඬෝ කඳුලින් ඇස්වල කඳුළු පිරිලා පැත්තකට වෙලා අඬ අඬ ඉන්නවා. අනේ මට නම් සිවුරු අරින්න බෑ. මං කොහොමද මේ සිවුරු ඇල්ලා යන්නේ? මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා හිත හිත ඉන්න. බුදුරජාණන් වහන්සේ හිතනින් වඩිනවා. අහෝ චුල්ල පන්තක මොකද ඔය? මෙහෙ එන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඉක්කරගෙන ගියා. ගිහිල්ලා අහෝ චුල්ල පන්තක මොකද ඔබ දුකින්? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ගාථාවක්වත් මතක හිටින්නේ නැහැ කිව්. ඒ නිසා මහා පන්තක ස්වාමීන් වහන්සේ මට සිවුරු ඇල්ල යන්න කීවා කිව්. බුදුරජාණන් වහන්සේ වදාලා චුල්ල පන්තක මේ බුද්ධ ශාසනේ මහා පන්තකට අයිති දෙයක් නෙමෙයි කිව්වා. මේ බුද්ධ ශාසනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේ තමයි ධර්මස්වාමි. උන්වහන්සේට තමයි ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානෙ පිහිටලා තියෙන්නේ. මේ ලෝක සත්වයන්ගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවේ වෙන කිසිම කෙනෙකුට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ හැකියාව තියෙන ලෞත්‍රා බුදු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණා බුදු වැසී ඒ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ චුල්ලපන්තක හාඳුරු දිහා බැලුවා. පෙර සසරේ හිත වැඩිලා තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන කොයි විදිහටද? පුංචි සරල උපක්‍රමයක්. කෙනෙකුට හිතා ගන්නවත් බැරි දෙයක්. රෙදි කඩක් දුන්නේ පිරිසිදු රෙදි කඩක්. චුල්ලපන්තක ඔබ බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න එපා. මේ රෙදි කඩ දිහාම බලාගෙන අපිරිසිදු වෙනවා අපිරිසිදු වෙනවා කියලා මෙනෙහි කර කර පාලීන් කියන්නේ රජෝහරණ. රජෝහරණන් රජෝහරණන් කියලා සිහි කර කර මේ රෙදි කඩ අතින් පිරිමදින්න කියව. ඔච්චරයි. දැන් ඔය වගේ භාවනාවක් වෙන කවුරු හරි දුන්නා නම් සමහර ලාවට බැනුම් අහනත් වෙන්න තියෙන මේ මොනවද මේ රෙදි අතුල්ලන්නේ වනේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා චුල්ලපන්තක හාමුදුරුවන්ට ධර්මය අවබෝධ කරන්න දීපු උපක්‍රමයක. මේ දේ බුදුරජාණන් වහන්සේ පවරලා එදා ජීවකගේ නිවසේ දානයක් ලෑස්ති කරලා තිබුණා. දානෙට අනෙක් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම එක්කරගෙන ගියා. චුල්ලපන්තක හාමුදුරුව විතරක් ආරාමේ නැවැත්තුවා. ඔබ ඉන්න කීවා.
දැන් චුල්ලපන්තක හාමුදුරු වෙන කිසිම දෙයක් නැහැ හොඳට හිත යොමු කරගෙන අර රිදි කඩ දිහාම අවධානය යොමු කරගෙන රජෝ හරණං රජෝ හරණං රජෝ හරණං කී කී රිදි කඩම පිරිමදිනවා මෙහෙම රිදි කඩ පිරිමදිනකොට උන්වහන්සේගේ හිත එකඟ වුණා මේ රිදි කඩ ටික වෙලාවක් යනකොට පිරිසිදු රිදි කඩ එහෙම අපිරිසිදු වෙලා අර අතින් පිරිමදින්න පිරිමදින්න අපිරිසිදු භාවයට පත් වෙලා මේක ඉරෙන්න පටන් ගත්තා ඒ තුල උන්වහන්සේ හිත එකඟ කරගෙන ධර්මී මෙනෙහි කරන්න පටන් ගත්තා එදා බුදුරජාණන් වහන්සේ ජීවකගේ නිවසට දානෙට වැඩම කළ දානශාලාවේ වැඩ හිටියා බොහොම සද්ධාවෙන් තම නිවසට බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මපු ජීවක දානි බෙදන්න සූදානම් වෙද්දී බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතින් වහගත්තා ජීවකට හිතුණා අනේ මගේ දානි අඩුවක් වෙලාද අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගෙන් අඩුවක් වුණාද එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ජීවක එක ස්වාමින් වහන්සේ නමක් ඉන්නව ආරාමේ උන්වහන්සේව දැන් එක්කන් ඉන්න කාලයයි කියෝ ඉක්මනට සේවකයෙක් කැරියා ආරාමයට යවනකොට මේ සේවකයා ගිය සැනින් ආපහු දුවගෙන ආවා හැවිල කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හිතා ගන්නවත් බෑ එක්කෙනා වගේම එකම රූපේ තියෙන බොහෝ දෙනෙක් එක එක ස්වරූපෙන් ඉන්නවා කියෝ කෙනෙක් සිවුරු අනනවා කෙනෙක් සක්මන් කරනවා කෙනෙක් අතු ගානවා කෙනෙක් වාඩි වෙලා භාවනා කරනවා හැබැයි එකම රූපේ එකම ස්වරූපෙන් එක්කිනාම තමයි කිව්ව එක එක විදිහට ඉන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ ආයිමත් යන්න ගිහිල්ලා මේ පිරිස අතරට ගිහිල්ලා අහන්න කවුද චුල්ලපන්තක කියන්නේ කවුද කියලා අහන්න එතකොට මේ පිරිසෙන් කෙනෙක් කියයි මම චුල්ලපන්තක උන්වහන්සේගේ අතින් අල්ලන්න කීවා එතකොට අර සියල්ලම අතුරු දහන් වෙලා යයි උන්වහන්සේව එක්කන් එන්න කීවා දැන් මේ කෙනා ආපහු ගියා ගිහින් යනකොටත් මනෝමය ශරීර මවාගෙන උන්වහන්සේ එක එක ස්වරූපේ මනෝමය කයවල් මවාගෙන වැඩ ඉන්නවා අර පිරිස අතරින් ගිහිල්ලා හව කවුද චුල්ලපන්තක කවුද මමයි චුල්ලපන්තක කියලා ඒ පිරිසෙන් කෙනෙක් කතා කරා ගිහිල්ලා වන්දනා කරලා අතින් අල්ලලා කිව්වා ස්වාමීනි තථාගතයන් වහන්සේ ඔබ වහන්සේට කතා කරා එහෙම කියනකොටම අනෙක් සියල්ලම අතුරු දහන් වුණා එක්කරගෙන ආවා එදා බුදුරජාණන් වහන්සේ දානශාලාවේ දානි වළඳන්න පෙර අර සංඝ පිරිස අතරේදී ජීවකගේ නිවසේදීම අග තනතුරු පිරිනැමුවා මහණෙනි මේ තමයි කියවා මගේ බුද්ධ ශාසනය තුල මනෝමය ශරීර මවන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා බලන්න උන්වහන්සේත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක් හැබැයි උන්වහන්සේ ධර්මය අවබෝධ කරේ හරිම පුදුම ක්‍රමයකට ඒක උන්වහන්සේට පමණක් ආවේනික ක්‍රමයක් රෙදි කඩක් දිහා බලාගෙන රෙදි කඩ පිරිමැදලා දැන් බලන්න භික්ෂුන් වහන්සේලා අතර භික්ෂුණීන් වහන්සේලා අතර එක එක භික්ෂුන් වහන්සේලාට එක එක භික්ෂුණීන් වහන්සේලාට වෙන වෙනම ධර්ම අවබෝධයට හිත වැඩිච්ච ක්‍රම තියෙන පටාචාරාව ධර්මය අවබෝධ කරන්නේ තමන් කුටියට යනකොට පාදෝවණී කරනවා මේ පාදෝවණී කරනකොට ගලාගෙන ගිය ජලයේ ටික දුරක් ගලාගෙන ගිහිල්ලා පොළොවට උනාගත්තා පටාචාරාව මේ ගැන සිහි කර කර නින්දට ගියා. පසුවදත් නිදාගන්න කුටියට යනකොට කුටියට ඇතුල් වෙන තැන තියෙනවා පාදෝවණී කරන්න. එදත් එතනම පාදෝවණී කරනකොට එදා ගලාගෙන ගිය ජලයේ ඊට වඩා ටික දුරක් පොළොවේ ගලාගෙන ගිහිල්ලා පොළොවට උනාගෙන නොපෙනී ගියා. එදත් මේ ගැන සිහි කර කර නින්දට ගියා. තුන්වෙනි දවසේ පාදෝවණී කරනකොට ගලාගෙන ගිය ජලය තව ටික දුරක් ඈතට ගලාගෙන ගිහිල්ලා පොළොවට උනාගත්තා. එදා රාත්‍රී මේ ගැන සිහි කරමින් මෙනෙහි කරා ජීවිතයත් මේ වගේ. ළමා කාලය අවසන් වෙනවා. තරුණ වයසේ අවසන් වෙනවා. වයසට ගිහිල්ලා ජීවිතය අවසන් වෙනවා. මොකද පටාචාරාව මේ ජීවිතේ ප්‍රියයන්ගෙන් වෙන්වීම මරණය තුල හොඳටම බැටකාපු කෙනෙක්. තමන්ගේ දරුව දෙන්න අචිරවතී ගඟේ ගහගෙන ගියා. තමන්ගේ ස්වාමියා තරුණ වයසේදී මේ ස්වාමියාට සර්පෙක් දෂ්ට කළා මිය පරලෝ ගියා. වයස්ගත තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම ඒ දවසේම මරණයට පත් වෙලා ගමට එනකොට සුහුණේ දැවෙනවා. එතකොට මේ සිදුවීමම සිහි කර කර එදා පටාචාරාව රාත්‍රී භාවනා කරන්න පටන් ගත්තේ අර පාදෝවණේ කරද්දි ගලාගෙන ගිය ජලයේම නිමිත්ත කරගෙන ඒ තුල භාවනා වැඩුවා.
මේම භාවනා කරගෙන කරගෙන යනකොට උන්වහන්සේ මේ පටාචාරාවගේ හිත ඒ තුල එකඟ වුණා ධර්ම අවබෝධයට හිත වැඩුණා හිත කෙලෙසුන්ගෙන් මිදිලා මහරහත් භික්ෂුණියක් බවට පත් වුණා කෙනෙක්ගේ ජීවිතේ හිතා ගන්නවත් පුළුවන් ක්‍රමයක් නොවෙන්න පුළුවන් සමහර ලාවට කෙනෙක් ධර්ම අවබෝධ කරගන්න ක්‍රමේ දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා සාරිපුත්තයන් වහන්සේ කියන ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්මසේනාධිපති මේ ස්වාමින් වහන්සේ රජපෞලක බොහෝම තරුණ වයසේ රාජකුමාරී සාරිපුත්ත හාමුදුර ළඟ තමයි පැවිදි වුනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් සමහර වෙලාවට තථාගතයන් වහන්සේ පැවිදි කරන්න සාරිපුත්ත හාමුදුරන්ට පවරපු අවස්ථා තියෙනවා දැන් පුංචි රාහුල හාමුදුරු බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලීගෙන ආව පියාණනි මට දායාදී දෙන්න ඔබේ සේවනැල්ල පවා මට සැපයි පියාණනි මට දායාදී දෙන්න කියලා දුවගෙන දුවගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ එල්ලීලා ආවා බුදුරජාණන් වහන්සේ එක්කරගෙන ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා සාරිපුත්ත මේ රාහුලට තථාගතයන් වහන්සේගේ දායාදී ලබා දෙන්න මේ රාහුල පැවිදි කරන්න එතකොට සාරිපුත්ත හාමුදුරුව තමයි පුංචි රාහුල හාමුදුරුවන්ගේ ගුරුවරයා සාරිපුත්ත හාමුදුරුව තමයි පැවිදි කරේ. ඒ වගේ සීවලී කුමාරයා පැවිදි කරන්නේ සාරිපුත්ත හාමුදුරු. එදා සාරිපුත්ත හාමුදුරුව ළඟ පැවිදි වෙලා හිටියා රජපෞලක රාජකුමාරී. දැන් සාරිපුත්ත හාමුදුරුව භාවනා උපදෙස් දෙනවා, කමටහන් දෙනවා. ඔබ මෙහෙම භාවනා කරන්න, මෙහෙම භාවනා කරන්න කී කී උපදෙස් දෙනවා දෙනවා. හැබැයි උන්වහන්සේ පුදුම වීරියෙන් භාවනා කරනවා. සමාධියක්වත් වැඩෙන්නේ නැහැ. හිත වැඩෙන්නේ නැහැ. කල්පනා කරා සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා කුච්චර සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්ද මොනතරම් ධර්මය අවබෝධ කරන්න කැමතිද මේ රජකම අතහැරලා රාජකුමාරයෙක් නේද මේ පැවිදි වෙලා ඉන්නේ හැබැයි මං කොච්චර භාවනා කියලා දුන්නත් හිත වැඩෙන්නේ නැහැ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟට මේ එක්කන් යන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මගේ ළඟ පැවිදි වෙච්ච කෙනෙක් බොහෝම සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් මම මේ විදිහේ භාවනා උපදෙස් දුන්නා හිත වැඩෙන්නේ නැtei කියෝ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ නුවණින් බලලා බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් සාරිපුත්ත ඔබ හවස් වෙලා එන්න කියෝ ගෝලයා තියලා යන්න කියෝ දැන් සාරිපුත්ත හාමුදුරුව වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට පිටත් වුණා අර ගෝලයට බුදුරජාන් වහන්සේ කියන ඔබ යන්න කිව්වා ජේතවනේ පොකුණ ළඟට එතනට යන්න කිව්වා. දැන් ඔන්න කිසිම උපදෙසක් දුන්නේ නැහැ. ජේතවනේ පොකුණ ළඟට යන්න කිව්වා එච්චරයි. මේ ස්වාමින් වහන්සේ හිතනවා ඉතින් බුදුහාමුදුරු මට මුකුත් කිව්වේ නැහැනේ. මට භාවනාවක් කිව්වෙත් නැහැ. පොකුණ ළඟට යන්න කිව්වා. කමක් නැහැ පස්සේ මට කතා කරයිනේ. තථාගතයන් වහන්සේ පස්සේ මට දහම් දෙසයිනේ. මට පස්සේ භාවනාවක් ගැන කියලා දෙයි කියලා හිතාගෙන ජේතවනේ පොකුණ ළඟට ගිහිල්ලා අර පොකුණ ළඟ වාඩි වෙලා බලාගෙන හිටිය පොකුණ දිහා පොකුණේ තියෙන ලස්සන නෙළුම් මල් මේ මල් දිහා බලාගෙන ඉන්නකොට ඒ මල් වලට හිත ඇදිලා ගියා ලස්සන නෙළුම් මල් දකින්නකොට හිත ඇදුනා මොකද සංසාරේ කලාකාමී සිතුවිලි ඇතුව නිර්මාණ ශිල්පියෙක් හැටියට කලාකරුවෙක් හැටියට සසරි බොහෝ කල් සංසාර පුරුද්දක් තියෙන කෙනෙක් අර ලස්සන නෙළුම් මල් දකින්නකොට හිත ඇදිලා ගියා හිත මේකට බැඳුණා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් බුදු ඇසින් ඒ හිත දිහා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා අර ලස්සන නෙළුම් මල් ටික බලාගෙන ඉන්නැද්දිම පරවෙලා කුණු වෙලා අර වතුරි වැක්කිරිලා දිය වෙලා යනවා අනිත්‍ය වෙලා යන හැටි දවස් දෙක තුනක් තුල සිද්ධ වෙන ක්‍රියාවලිය ඒ මොහොතේම සිද්ධ වෙනවා වගේ ඉක්මනින් බුද්ධ අදිෂ්ඨානෙන් පේන සැලැස්සුවා මේ දිහා බලාගෙන ඉඳලා ඒ මොහොතේම මොකද කරේ එතනම වාඩි වෙලා මෙනෙහි කරා මගේ ජීවිතයත් මේ වගේ මේ ශරීරයත් කුණු වෙලා පරවෙලා යනවා වගේ අර මල කුණු වෙලා යන ශරීරය එහෙම වාඩි වෙලා කයට ගලපමින් අර මල පරවෙලා කුණු වෙලා ගිය හැටි මේ ශරීරයටත් අත් වෙනව නේද කියලා කයට ගලපමින් භාවනා කරා සුළු මොහොතකින් කෙලෙසුන්ගෙන් මිදිලා අර පොකුණ ළඟදිම රහත් වුණා ඔන්න බුදුරජාන් වහන්සේ දීපු උපදේශ එතකොට අපිට පේනවා සාරිපුත්ත හාමුදුරු උපදේශ දීලා දීලා ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච මේ ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා පුංචි සරල උපක්‍රමයක් තුල
අර පොකුණ දිහා බලාගෙන ඉන්නකොට නෙළුම් මලක් පරවෙලා යන හැටි ඉක්මනින් පෙන්නලා ඒ තුල ධර්මාවබෝධයට යොමු කරන්න පුළුවන් වුණා. ඒකයි අපි අදත් මල් පූජා කරනකොට ගාථාවෙන් කියන්නේ පුප්පම් මිලායාති යථායි ධම්මේ. මේ පිපිලා තියෙන මල පරවෙලා යන්නේ යම්සේද කායෝ තථායාති විනාශ බවත්. මේ මගේ කයත් මේ විදිහටම කුණු වෙලා විනාශ වෙලා නැසී වෙනසී යන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නැසී වෙනසෙන කයක් කියන මේ අවබෝධයම මේ මල තත් වෙන ඉරනම තුලින් මට අවබෝධ වේවා කියලා අපිට මෙනෙහි කරන්න පුළුවන් නම් අපිට ඒ මොහොතේ ධර්ම අවබෝධයට මේ මල කමටහනක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට නොසිතන දෙයක් කෙනෙකුට ධර්ම අවබෝධයට කමටහනක් කරගන්න පුළුවන්. ඒ නිසා මල පරවෙලා යන හැටි දැකලා ධර්මය අවබෝධ කරා. ඒ වගේ ඔබ අහලා ඇති බිම්බිසාර රජුරුවන්ගේ බිසවක් හිටිය කේමා. මේ කේමාව රූපේට බොහෝම ආස කරපු කෙනෙක්. බිම්බිසාර රජුරෝ සෝවාන් වුණාට කේමාව වේලුවනේටවත් එන්න අකමැති වුණා. බුදුරජාණන් වහන්සේ රූපේට ගරහනවා කියලා ඉච්චරකට රූපේට ඇලුම් කරපු කෙනෙක් කේමාව. හැබැයි රජුරෝ කල්පනා කරා කොහොම හරි මේ කේමා කියන මේ බිසව වේලුවනේට යවන්න උපක්‍රමයක්. මේ වේලුවනාරාම කියන රජුරුවන්ගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා පූජා කරේ. මේ උයනේ තියෙන මල්වල සුන්දරත්වය ලස්සන රමණීයත්වය මාලිගාවේ හවසට ගීතිකා කියන අය ලස්සනට ගීත කියන අය මේ සංගීතයත් එක්කම මුසු කරලා කේමාවට ඇහෙන විදිහට මේවා ගායනා කරන්න සැලැස්සුවා. මේව අහගෙන හිටපු කේමාව කල්පනා කරා මෙච්චර ලස්සන තැනක්ද, එහෙනම් යන්න ඕනේ බලන්න. හැබැයි මං වේලුවනේට ගියාට බුදුරජාණන් වහන්සේ නම් දකින්න යන්නේ. උන්වහන්සේ රූපේට ගරහනවලු. මම ගිහිල්ලා වේලුවනේ ලස්සන විතරක් බලලා එනවා කියලා සේවිකාව පරිවාර කාන්තාවත් එක්ක ගියා. එදා ගිහිල්ලා මේ වේලුවන උයනේ සුන්දරත්වය බල බල ඇවිදිනකොට ඈතින් බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දේශනාව දැක්කා. හැබැයි කල්පනා කරා මම නම් ළඟට යන්නේ. හැබැයි ඈත ඉඳන් බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දැක්කා කේමාව. දැකලා උන්වහන්සේ බුද්ධ අදිෂ්ඨානෙන් බොහෝම ලස්සන දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේගේ දෙපස ඉඳන් උන්වහන්සේට පවන් සලන හැටි බුද්ධ අදිෂ්ඨානෙන් මවල පේන්න සැලැස්සුවා. දැන් මේක පේන්නේ කේමාවට විතර. කේමාව ඒ දිහා බලාගෙන කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ රූපීට ගරහනවල්. හැබැයි උන්වහන්සේ ළඟ කොච්චර ලස්සන දිව්‍යාංගනා වගේ මේ කාන්තාව ඉන්නවනේ, අර උන්වහන්සේට පවන් සලන්නේ. ඒක නම් වෙන්න බෑ. මෙහෙම හිතලා ටිකක් ටික ළඟට ගියා. ගිහිල්ලා පේන මානේ ඉඳන් බලාගෙන හිටිය බුදුරජාණන් වහන්සේ දිහා නෙමෙයි, අර කියන ධර්මයේ දිහාත් නෙමෙයි. රූපේට ඇලුම් කරපු කේමාව තමන්ගේ රූපයට වඩා ලස්සන මේ කාන්තාව දෙන්නගේ රූපේ දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා මේ කාන්තාවන්ගේ රූපය බලාගෙන ඉන්නද්දී හේම වයසට යන හැටි පේන සැලැස්සුව. වයසට ගිහිල්ලා අර පවන් සලසල ඉන්න ගමන් මෙහෙමම ජරාවට පත් වෙලා කුදු ගැහිලා එහෙමම ඇදගෙන වැටුණා. ඒ වැටිලා එහෙම මරණයට පත් වෙලා ඒ දෙපසම කුණු වෙලා යන හැටි බුද්ධ අදිෂ්ඨානෙ කේමාවට පමණක් පේන විදිහට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා පේන සැලැස්සුව. මේ දිහා බලාගෙන හිටපු කේමාව ඒ මොහොතෙම මෙනෙහි වෙලා ධර්මය අවබෝධ වුණා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයන්ට ධර්ම අවබෝධයේ පිණිස නොයෙක් උපක්‍රම යොදලා තියෙනවා. අන්නේ උපක්‍රම තුලින් පුදුම විදිහට ධර්ම අවබෝධයේ කරා ගිය ශ්‍රාවකයෝ ගැන මේ බුද්ධ ශාසනය තුල සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි, මේ ලෝකේ ඉන්න මිනිස්සයන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදලා තියෙනවා. ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවයේ මත එක කොටසක් තමයි උග්ගටිතඤ්ඤ. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. සමහරලාට එක ගාථාව අහලත් නිවන් දකිනවා. එක ගාථායි පද දෙකක් අහලා නිවන් දකිනවා. එවැනි අයට අපි කියනවා උග්ගටිතඤ්ඤ. හැබැයි මේ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ කෙටියෙන් අහලා ධර්මය අවබෝධ කරගන්නේ දීර්ඝ සංසාර ගමනේ
බණහලා භාවනා කරලා ප්‍රඥා ඉන්ද්‍රිය වඩලා පෙර බුද්ධ ශාසනවල පවා අනිත්‍ය මෙනෙහි කරලා විදර්ශනා වඩලා ඇති කරගත්ත නුවණ. ඒ ඇති කරගත්ත නුවණ නිසා තමයි ඒ ජීවිතේ එක ගාථාව අහලත් නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එවැනි අයට ධර්මයේ කියන්නේ උග්ගටිතඤ්ඤ. කෙටියෙන් වදාලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශ්‍රාවකයෝ. ඊළඟට මේ බුද්ධ ශාසනයේ ඉන්න විපටිතඤ්ඤ. විපටිතඤ්ඤ කියන කෙනා දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය. ඒ අයට කෙටියෙන් ධර්මය අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ඒ දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි එවැනි අයත් බණ ඇසීමෙන්ම තමයි නිවන් දකින්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට පමණක් තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි. කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය ඉලක්කයට දකින්න පුළුවන් හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නුවණින් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව අඳුන ගන්නවා මේ කෙනා උග්ගටිතඤ්ඤ කෙනෙක්ද මේ කෙනා විපටිතඤ්ඤෝ කෙනෙක්ද. එහෙම අඳුනගෙන කෙනෙකුට කෙටියෙන් දහම් දෙසන්න අවශ්‍ය නම් ඒ කෙනාට ගැළපෙන විදිහට ගාථාවකින් කෙටියෙන් දහම් දෙසනවා. කෙනෙකුට සරල උපක්‍රමයක් දෙනවා ධර්මය අවබෝධ කරන්න. හැබැයි විපටිතඤ්ඤෝ කෙනාට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට පිළිවෙල කතාව කරන ඔබහල ඇති පිළිවෙල කතාව. පිළිවෙල කතාව කියන්නේ ධර්ම දේශනාව පටන් ගන්නේ දානීය ගැන දාන කතා. දන් දීමේ ආනිසංස අතහැරීම දානීය ත්‍යාග සම්පත්තිය. ඊළඟට සීල කතා. සිල්වත් වීම. සීලේ වටිනාකම කය වචනේ සංවර කරගන්න හැටි. එතකොට දන් දීලා සිල් රැකලා ඒක පින. ඒ පින බලවත් වෙලා ඊළඟට සග්ග කතා සුගති උපදින හැටි. දිව්‍ය ලෝක ගැන දිව්‍ය ලෝකවල සම්පත් ගැන සුගති සහිත ලෝකවල උපදිච්චාය ගැන දෙවියන් ගැන දහම් දෙසනෝ. එතකොට කෙනෙක්ගේ හිත ඒකට නැඹුරු වෙලා අනේ මට දිව්‍ය සැප සම්පත් ලබන්න තියෙනවා නම් කියලා හිතෙන්න පුළුවන්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කාමානං ආදීනව මේ පංච කාමයන්ගේ ආදීනෝ මතු කරමින් දහම් දෙසනෝ. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේ කාමයන් අතහැරීමේ අනුසස් ගැන දහම් දෙසනවා. මෙන්න මේවට කියනවා පිළිවෙල කතාව. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස කියන මේ පිළිවෙල කතාව. හැබැයි බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාවෙන් දහම් දෙසද්දී බුදුවැසින් බලනවා දැන් මෙයාගේ හිත ධර්ම අවබෝධයට සකස් වෙලාද? දැන් මේ කෙනාගේ හිත ධර්ම අවබෝධයට එකඟ වෙලාද? බුදුවැසින් බලමින් තමයි පිළිවෙල කතාවෙන් දහම් දෙසන්නේ. ඒ කෙනාගේ හිත ධර්ම අවබෝධයට සකස් වෙලා නම් බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංසික දේශනාව පවත්වනවා. පින්වතුනි, සාමුක්ඛංසික දේශනාව කියන්නේ චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනයක්. මේ දේශනාව කෙලවර අර බණහගෙන ඉන්න කෙනාගේ හිත ධර්ම අවබෝධයට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා එක්ක සෝවාන් වෙනවා. එක්ක සකදාගාමි ඵලයට පත් වෙනවා. එක අනාගාමිනේ කුරහත් වෙනවා. බොහෝ දිනක් රහත් වෙනවා. එතකොට ඒ තමයි විපටිතඤ්ඤ කෙනා ධර්මය අවබෝධ කරගන්න ක්‍රමය. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි උග්ගටිතඤ්ඤ කෙනාට කෙටියෙන් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට දහම් දෙසනවා. විපටිතඤ්ඤෝ කියන කෙනාට දීර්ඝ වශයෙන් පිළිවෙල කතාව කළ සාමුක්ඛංසික දේශනාවෙන් දහම් දෙසනවා. අනිත් අය ධර්මය අවබෝධ කරන්න පුළුවන් තවත් කොටසක් ඉන්නවා. ඒ අයට අපි කියන නෙය්‍ය. හැබැයි මේ නෙය්‍ය පුද්ගලයන්ට කෙටියෙන් අහලා ගාථාවක් අහලා දේශනාව කෙලවර නිවන් දකින්න තරම් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. ඒ අය තමන් තනියෙන් ලොකු උත්සාහයක් වීරියක් වඩාගෙන කාලයක් වීරිය වඩන්නට ඕන. සුතා හොඳට කාලයක් තිස්සේ හොඳට කාලයක් බණහන්න නිතර බණහන්නට ඕන. දතා ඒ ඇසූ ධර්මයේ ධාරණී කරගන්නට ඕන. වචසා පරිචිතා නිතර ධර්මයේ වචනේ පුරුදු කරන්නට ඕනේ. මනසානුපෙක්කිතා ඒ පුරුදු කරගත ධර්මයේ නිතර නුවණින් විමසන්නට ඕනේ. දිට්ඨියා සුප්පටිවිද්ධා අන්න එතකොට ඒ ධර්මයේ
තමන්ගේ අවබෝධයක් හැටියට තමන්ට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා කරලා කාලයක් බණහලා සීල් රැකලා කාලයක් ධර්මයේ පුරුදු කර කර ධර්මයේ නුවණින් විමසමින් ඒ ධර්මයේ මෙනෙහි කර කර යෝනිසෝ මනසිකාරයේ දෙමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙමින් තමන්ම උත්සාහයෙන් වීරියෙන් කාලයක් ධර්මයේ ප්‍රගුණ කරලා ධර්ම අවබෝධයේ කරා යන පිරිස. ඒ අයද කියනෝ නෙය. හැබැයි තවත් කොටසක් ඉන්නවා ඒ අයට නිවන් දකින්න තරම් පින මදි. ඒ අයට තමයි පදපරම කියන්නේ. මේ පදපරම පුද්ගලයා ධර්මයේ විස්තර කරන්නේ ජලෝ ඒලොමූගෝ දුප්පඤ්ඤෝ හෝති කෙනෙක් ඉන්නවා දුස් ප්‍රඥ උපතින්ම නුවණ අඩුයි. ජලෝ ඒලොමූගෝ කියන්නේ කෙලතුළුයි. නුවණ කල්පනාව සිහි නුවණ අඩුයි. සමහර වෙලාවට උපතින්ම කල්පනාව අඩුයි. උපතින්ම සිහි අඩුයි. උපතින්ම එවැනි බුද්ධි මට්ටම අඩුයි ඉන්නවා. එවැනි කෙනෙකුට කියන දේ තේරෙන්නේ නැහැ. ඒ අන්න එවැනි කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න අමාරු ගතියක් තියෙනවා. හැබැයි සිහිය තියෙන නුවණ තියෙන කියන දේ තේරෙන යෝනිසෝ මනසිකාරය යෙදෙන්න පුළුවන් ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙන්න පුළුවන් අයට උත්සාහයෙන් වීරියෙන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට ධර්මය අවබෝධ කරන පුද්ගලයන්ගේ වෙනස්කම් මේ බුද්ධ ශාසනය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්න අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ඉක්ම ගිහිල්ලා අද අපිට ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඉලක්කෙට ගාතාවක් කියන්න හරි ඉලක්කෙට උපක්‍රමයක් දෙන්න හරි අපිට ගැළපෙන සංසාරේ අපේ හිත වැඩිච්ච ක්‍රමයේ බලලා අපිට ඉලක්කෙට දහම් දිසන්න තථාගතයන් වහන්සේ අද නැහැ. අද අපිට තියෙන ධර්මය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මේ ධර්මයේ ශාස්ත්‍රූත්ත්වයට පත් කරා. ආනන්දය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නුඹලාගේ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත් වෙන්නේ මේ උතුම් ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්ත්‍රූත්ත්වයට පත් කරලායි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් අද ඒ උතුම් ධර්මය අපි ඉගෙනගෙන අර නෙය පුද්ගලයෝ ධර්මයේ කරාගේ ක්‍රමයේ අපිට අනුගමනය කරන්න වෙලා තියෙනවා. අපිට හරියට ඉලක්කයට බලලා දහම් දිසන්න බුදුරජාණන් වහන්සේ නැති වුණාට උන්වහන්සේගේ උතුම් පිරිසිදු ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ තුලින් නිවන කරා යන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් බොහෝ පිරිස එතනින් පස්සේ රහත් වුණේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. උන්වහන්සේ මේ දේශනා කරගෙන යනකොට ඒ දේශනා තුලින් රහත් වෙච්ච බොහෝ පිරිස හිටියා. එදා පේතවත්තු විමානවත්තු ඇසුරෙන් බණහල දෙවනි දවසේ 500ක් එතනදි මාර්ගඵල ලැබුවා. අනුලාභිසව ප්‍රදාන පිරිස පහවදා එදාම දහවල් දේවදූත සූත්‍රයෙන් බණහල එතන 500ක් බාල පඬිත සූත්‍රයෙන් රාත්‍රී බණහල 500ක් දෙවනි දවසේ 1500ක් දෙනා මාර්ගඵල ලැබුවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් අනුරාධපුර යුගයේ වෙනකොට දහස් ගණන් ලක්ෂ ගණන් මහරහතුන් පිරිලා ගියා. ඔබ අහලා ඇති බැමිණි ඉතිහාසයනකොට අපේ රටේ සිතුල් පව්වේ විතරක් 12000ක් මහරහතුන් තිස්ස මහරාමේ 12000ක් වැඩ හිටියා. එතකොට ඒ ශ්‍රාවකයෝ නිවන් අවබෝධ කරගත්තේ අර නෙය්‍ය පුද්ගලයෝ නිවන් දකින ක්‍රමයට. සුතා මේ ත්‍රිපිටක ධර්මයේ හොඳට අහලා ධර්මයේ හොඳට ඉගෙනගෙන දත මේ ඇසෝ ධර්මයේ හොඳට ධාරණී කරගෙන වචසා පරිචිතා මේ ධර්මයේ නිතර වචනින් පුරුදු කරලා මනසානුපෙක්කිතා නිතර ධර්මයේ නුවණින් විමසමින් භාවනා කර කර තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් තමන්ම දකිමින් මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන විදිහට සමත විදර්ශනා වඩමින් තමන්ම බණ භාවනා කරගෙන ලොකු උත්සාහයක් වීරියක් අරගෙන තමයි ධර්මය අවබෝධ කරගත්තේ. ඒ නිසා පිරිසිදු ධර්මීය පිරිසිදුව පවතින තාක්කල් ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අදටත් ඒ උතුම් ත්‍රිපිටක ධර්මීය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය එදා මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කරගෙන පැමිණිලා ඒ උතුම් ධර්මයේ අදටත් අපිට ආරක්ෂා වෙලා ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ නිතර බණහන්න පුරුදු වෙන්න. සද්ධර්ම ශ්‍රවණිය ඔබට ලැබෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණියයි බාහිරින් ලැබෙනකොට මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුල ඇති කරගත යුතු දේ තමයි අද යෝනිසෝ මනසිකාරේ. ඒ ධර්මයේ නුවණින් විමසමින් ඔබේ ජීවිතයට ගලපා බැලීමේ හැකියාව ධම්මානුධම්ම ප්‍රතිපදාව ඒ ධර්මයට අනුකූලව ජීවත් වීම. ඔන්න ඔය කරුණු හතර එකතු වෙච්ච තැන ඔබට ධර්මයේ කරා යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින්
ඔබට ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාම මේ අහන ධර්මයේ නුවණින් විමසන්න පුරුදු වෙන්න යෝනිසෝ මානසිකාරය දෙන්න ඔබේ ජීවිතයට ධර්මයේ ගලප ගන්න ධර්මයට අනුකූල සිල්වත් ජීවිතයක් ගත කරන් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙන්න ඒ තුල ඔබ හැම දිනාටම උතුම් ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.